අපි ඉගෙනගත්තා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. නමුත් අපිට ගැටලුවක් තිබෙනවා සාමාන්‍ය ක්‍රම යටතේ කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කර ගැනීමේදී යම්කිසි කාලයක් ගත වෙනවා. මාස 3ක් 3වම ආරක්කිත වගේ කාලයක් ගත වෙනවා. නමුත් ඒ ක්‍රමයේදී කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කරගන්නේ අපේ නිෂ්පාදක මාත්මාත්වින්ට යන වියදම ගොඩක් අඩුයි. අපිට ඕනේ මම ද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට නිෂ්පාදනය කරන යන වියදම කම්කරු ශ්‍රමය වෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර සඳහා යන වියදම වෙන්න පුළුවන්. ගොඩක් අඩුයි. නමුත් අපිට සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා ඉක්මනින්ම කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කරගන්න. ඒ වගේම අපිට සමහර අවස්ථාවලදී ගැටලුවක් ඇති වෙනවා අපේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණවලින් සමහර විට සත්ව පොහොර නොතිබෙන්න පුළුවන්. සමහර විට අමුශාක නොතිබෙන්න පුළුවන්. ඒ වගේ තියෙන අමුද්‍රව්‍ය වලින් කොහොමද අපි කොම්පෝස්ට් පොර ගොඩක් හදාගන්නේ කියන එක. අමුද්‍රව්‍ය වර්ගය මත අපිට කොම්පෝස්ට් පොර බවට පත් වෙන කාලය වෙනස් වෙනවා. ඒ වගේම අමුද්‍රව්‍ය වල කැබිලි ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් කොම්පෝස්ට් පොර හදාද්දී ගොඩක් වෙලාවට කැබිලි කරන්නේ නැහැ. නමුත් අපිට ඉක්මනින් කොම්පෝස්ට් පොර හදාගන්න වුණොත් අමුද්‍රව්‍ය කැබිලි කරගන්න සිද්ධ වෙනවා. අඟලක දෙක කීතර වගේ කැබිලි වලට අපිට ගිනිසිඩි අටු, වල්සූරු ඒකාන්ත අටු, එහෙම නැත්නම් ගිනියා ග්‍රාස් හොල අපිට කැබිලි කරලා භාවිත කරන්න සිද්ධ වෙනවා. එතකොට කැබිලි කිරීමෙනුත් අපිට පුළුවන් වෙනවා ගොඩ අපේ අමුද්‍රව්‍ය ගොඩ කොම්පෝස්ට් පොර බවට පත්වන කාලය අඩු කරගන්න. අපි කොම්පෝස්ට් ගොඩ හැදුවට පස්සේ පළවෙනි සති දෙකෙන් අපි සති දෙකක් මේ ගොඩේ උෂ්ණත්වය වැඩි වෙලා සුත්‍ර ජීවීන් හොඳට වර්ධනය වෙලා මේකේ තියෙන වල්ලාට වැල් බීජ වගේ දේවල් විනාශ වෙලා පලිබෝධ විනාශ වෙන්න අපි යම්කිසි කාලයක් ලබා දෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ සති 3කට සැරයක් නැත්නම් මාසිකට සැරයක් කොම්පෝස්ට් ගොඩ පෙරලන්න කියලා. නමුත් අපිට ගොඩ පෙරලන වාර ගාන වැඩි කෙරුවොත් අපි දුම් පළවෙනි සති දෙකෙන් පස්සේ අපි සතියකට සැරයක් ගොඩ පෙරලනවා. ගොඩ පෙරලන වාර ගාන වැඩි කෙරුවත් අපිට පුළුවන් කොම්පෝස්ට් වල කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් ගත වෙන කාලය අඩු කරගන්න. මේ කොම්පෝස්ට් පොර නිෂ්පාදනයේ අපි සාමාන්‍යයෙන් මුහුම් භාවිත කරනවානේ. මුහුම් වලට අමතරව අපිට පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් ජලය වෙනුවට ගව මුත්‍රා එකතු කරන්න. ගව මුත්‍රා දිය කරගත්ත ජලය. එහෙම නැත්නම් අපේ හඳුනාගත්ත වැඩි දුණු කරපු සුත්‍ර ජීවීන් සහිත ද්‍රාවණයක් එකතු කරගන්න. ඒ වගේම නයිට්‍රජන් වැඩි කාබනික දියර පොහොරක් එකතු කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා කොම්පෝස්ට් පොර බවට පරිවර්තනය වෙන කාලය තවදුරටත් අඩු කරගන්න. ඒ මේ විදිහට අපිට උපක්‍රම හතරක් භාවිත කරලා අපේ සාම්ප්‍රදායිකව ගත වෙන කාලය අඩු කරලා ඉක්මනින් කොම්පෝස්ට් පොර බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි හිතමු අපිට තියෙන අමුද්‍රව්‍ය වර්ග තුනම. ඒ කියන්නේ අමු ශාකත් තිබෙනවා, වියලි ශාකත් තිබෙනවා, සත්ව පොහොරත් තිබෙනවා. ඒ මේ අමුද්‍රව්‍ය තුනම තිබෙනවා නම් අපිට ටොන් එකක් එතන නැත්තම් කිලෝ 1000ක් හදාගන්න වියලි ශාක කිලෝ 750ක් පමණත්, අමු ශාක කිලෝ 750ක් පමණත්, ඒ වගේම සත්ව පොහොර කිලෝ 750ක් පමණත් ප්‍රමාණවත් වෙනවා. අපි කරන්නේ කැබිලි කරගත්ත අමුද්‍රව්‍ය එකතු කරනවා. ඉතින් කැබිලි කරගත්ත අමුද්‍රව්‍ය ටික අපි තට්ටු අපි ඉහළට අසුරනවා. මේ තට්ටු විදිහට දාද්දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වෙන දෙයක් වෙනවා මේ අමුද්‍රව්‍ය වර්ග තුනම මාරුවේ මාරුවට දාන්න. ඒ වගේම වියලි තට්ටුවක් දානවා නම් වියලි ද්‍රව්‍ය උඩට අමුකොළ ද්‍රව්‍යයක් එකතු වෙන විදිහට යොදන්න. ඒ වගේම සත්ව පොහොර වෙන්න පුළුවන් වියලි භෝග අවශේෂ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් අපි එකතු කරද්දී අපි අනිවාර්යයෙන්ම වියලි ද්‍රව්‍ය උඩට ජලය යොදලා හොඳින් තෙත් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මුහුම් එකතු කරනවා මේ වේගවත් ක්‍රමවේදයේදී අමුද්‍රව්‍ය කිලෝ 1000කට මුහුම් කිලෝ 50ක් පමණ අපි එකතු කරන්න අවශ්‍ය වෙනවා. අමුද්‍රව්‍ය තට්ටු දෙකකට තුනකට වරක් අපි එකතු කරනවා එප්පාවල රොක් ෆොස්ෆේට්. එප්පාවල රොක් ෆොස්ෆේට් අපි එකතු කරනවා. එප්පාවල රොක් ෆොස්ෆේට් එකතු කරද්දිත් අපි අමුද්‍රව්‍ය කිලෝ 1000කට එප්පාවල රොක් ෆොස්ෆේට් කිලෝ 50ක් වැටෙන විදිහට එකතු කර ගන්නවා. අපි මාරුවෙන් මාරුවට අඩි 5මාරක් 6ක් පමණ ඉහළට කරගෙන යනවා. අපි මේ කැබිලි කරගන්න එකේදී තව වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි අපි මේ එකක ශ්‍රේෂ්ඨ ඵලයක අඩංගු කරන්න පුළුවන් අපිට අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. අපි සාමාන්‍ය කැබිලි කරුවේ නැත්නම් අපිට ඉක්මනින්ම ගොඩ උසට යනවා. උසට හැදෙනවා. නමුත් අපි අමුද්‍රව්‍ය කරුවොත් ඔබට පේනවා මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය අපිට ලොකු පොඩි ගොඩකින් විශාල ලොකු කොම්පෝස්ට් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒකත් අපිට ලැබෙන අමතර වාසියක් අමුද්‍රව්‍ය කැබිලි කිරීම තුලින්. අපි වේගවත් කරගන්න ඕන නම් කොම්පෝස්ට් ගොඩ අපි මේක සතියකට සැරයක් පළවෙනි සතිය දෙකෙන් පස්සේ සතියකට සැරයක් කොම්පෝස්ට් ගොඩ පෙරලනවා. එතකොට කොම්පෝස්ට් ගොඩ අපි සතියකට සැරයක් පෙරලද්දී
අමුතුවේ කැබිලි කරලා තිබ්බොත් ඉතාමත් පහසුයි. ගොඩ පෙරලන යන්ත්‍රයක් භාවිතා කරුවොත් ගොඩක් පහසුයි. නැත්නම් අපේ ශ්‍රමය භාවිතා කරලා අපි ගොඩ පෙරලනවා නම් ඒත් ඉතාමත් පහසුයි අමුතුවේ කැබිලි කරලා තියෙද්දි. ඒතර මෙතන විද්‍යාත්මක හේතුව වෙන්නේ අමුතුවේ කැබිලි කරලා තියෙද්දි මේ අමුතුවේ මත ගැටෙන සුද්ධ ජීවීන් ඒ වගේම වාතය ජලය මෙන්න මේවා ගැටෙන මේ අපි කලින් සඳහන් කරා සුද්ධ ජීවීන් වාතය සහ ජලය තමයි අවශ්‍ය වෙන්නේ මේ අමුතුවේ කොට වියෝජනය කළ කොම්පෝස්ට් පොරබාට පරිවර්තනය කරගන්න මේ සුද්ධ ජීවීන් ගැටෙන ශේෂ්ඨ ඵලය වැඩි වෙනවා ඒ හේතුව නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ ඉතාමත් හොඳින් ඉතාමත් ඉක්මනින් කොම්පෝස්ට් පොරබාට පරිවර්තනය කරගන්න මේ විදිහට අපිට පුළුවන් අපි තනකොළ උනා කැබිලි කරගෙන යොදා ගන්න අපි සියලුම ගිසිඩි අතු පල් සූර්යකාන්ත අතු වගේම තනකොළත් අපිට කැබිලි කරලා යොදා ගන්න පුළුවන් ඊළඟට අපි මේ උඩින් එකතු කරන්නේ කුකුල් පොහොර. එතකොට මේ කුකුල් පොහොර එකතු කරගෙන අපිට විශේෂ වාසියක් ලැබෙනවා. අපිට තවදුරටත් මේකේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි මේ වගේ කුකුල් පොහොර මේ වගේ දැන් වියලි කුකුල් පොහොර තිබෙන්නේ වියලි ද්‍රව්‍යයක් එකතු කරුවොත් අපි බොහෝ අවස්ථාවලදී නැවත වතාවක් ජලය දමලා තෙත් කර ගන්න අවශ්‍ය වෙනවා. මොකද අපි ගොඩ හැදලා තෙත් කරගද්දි මේ ඇතුලේ මැද්දේට අපිට ජලය දාන්න තෙත් කර ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට ගොඩ හදද්දි අනිවාර්යයෙන්ම වියලි ද්‍රව්‍යයක් දැම්මොත් අපි හැම වෙලේම මතක තියා ගන්න අවශ්‍ය දෙයක් තමයි වියලි ද්‍රව්‍ය දැම්මොත් අනිවාර්යයෙන්ම ජලය ප්‍රමාණවත් පරිදි ජලය යොදලා තෙත් කරන්න අවශ්‍යයි කියන එක පිළිබඳව. සත්තු පොහොර දැම්මට පස්සේ නැවත වතාවක් අපි මුහුම් හොඳින් ඇසුරුවා. මුහුම් ඇසුරුවාට පස්සේ ගීසිඩයක් කැබිලි කරගත්ත අතු. අපි සාමාන්‍ය ක්‍රමයේදී මේ වගේ කැබිලි කරගන්නේ නැහැ. නමුත් කැබිලි කරගෙන තමයි අපි යොදාගන්නේ. එයට හේතුව තමයි දැන් අපි ගීසිඩි අතු පිටින් දැම්මොත් අපිට මේ සම්පූර්ණ දණ්ඩම ප්‍රයෝජනට ගන්න බැහැ. අපිට ගන්න වෙන්නේ මේ කොළ ටිකයි. දිරාපත් වුණාට පස්සේ පොත්තයි පමණයි. දණ්ඩ අපි ඉවත් කරනවා. නමුත් මේ ක්‍රමයේදී අපිට පුළුවන් ඉතාමත් හොඳින් මුළු ගීසිඩි අත්තම කොම්පෝස්ට් පොරබාට පරිවර්තනය කරගන්න. ඒ වගේම මේ ගීසිඩි හොඳින්ම නයිට්‍රජන් සහ පොටෑසියම් සහිත අපිට යොදා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය කොම්පෝස්ට් පොර නිෂ්පාදනයේදී වියලි ද්‍රව්‍ය යොදාගද්දිත් අපිට පුළුවන් අඟල් 8ක 10ක ඉතර වගේ තට්ටුවක් වෙන ලෙස මේකට යොදා ගන්න. එතකොට මේ වියලි ද්‍රව්‍ය දිරාපත් වෙන පරක්කු වෙන්නේ එක හේතුවක් වෙන්නේ ජලයේ අඩුකම. අනිත් හේතුව තමයි මේ වගේ තියෙන කාබන් නයිට්‍රජන් අනුපාතය වැඩි. එතකොට කාබන් නයිට්‍රජන් අනුපාතය වැඩි නිසා තමයි අපි කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු ගීසිඩිය වගේ ද්‍රව්‍යයක් ආසන්නෙම වියලි ද්‍රව්‍ය යෙදුවේ. එතකොට ඒ ගැටලුවත් අපිට මග හරවාගෙන කොම්පෝස්ට් පොරබාවට පත් වෙන කාලේ ගතවීමට ගත වෙන කාලය අඩු කර ගැනීමට පුළුවන්. පල් සූර්යකාන්ත දානක අපිට විශේෂ වාසියක් තිබෙනවා. පල් සූර්යකාන්ත අපිට දැනට හඳුනාගත්ත එක ශාකයක් පොටෑසියම් ශාක පෝෂකය ඉතාමත් හොඳින් තියෙන සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 3.5ක පමණ පොටෑසියම් ප්‍රමාණයක් නත්ත සූර්යවල එහෙම නැත්නම් වල් සූර්යකාන්ත වල තිබෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂව නයිට්‍රජන් ප්‍රමාණයකුත් සැලකිය මට්ටමකින් තියෙනවා. ඉතින් අපි අමු මේ වගේ කොළපැහැති ලපටි දඬු සහිතවම මේ වගේ චොප් කරලා එහෙම නැත්නම් කෑලි කපාගෙන මේ අමු ද්‍රව්‍යද අපිට දාන්න පුළුවන් නම් අපිට මේ අපි හදාගන්න කොම්පෝස්ට් පොරවල ඉතාමත් හොඳින් පොටෑසියම් ශාක පෝෂකය ලබා ගන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රජනුත් එකතු වෙනවා. අමු ද්‍රව්‍ය තට්ටු දෙක තුනකට වරක් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි එප්පා වල රොක් ෆොස්ෆේට් ස්වල්පයක් මේ අමු ද්‍රව්‍ය උඩට විසිරුවා හරිනවා. සාමාන්‍යයෙන් අපි වර්ග මීටරයකට එප්පා වල රොක් ෆොස්ෆේට් ග්‍රෑම් 50ක් 60ක් වගේ ප්‍රමාණයක් වැටෙන. සාමාන්‍යයෙන් මේ මුළු ගොඩම සැලකුවොත් අමු ද්‍රව්‍ය කිලෝ 1000කට එප්පා වල රොක් ෆොස්ෆේට් කිලෝ 50ක් විසිරෙන විදිහට අපි එප්පා වල රොක් ෆොස්ෆේට් එකතු කිරීම සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි නිරෝධවා ගන්න කොම්පෝස්ට් පොරවල ෆොස්ෆරස් ශාක පෝෂක ප්‍රමාණය වැඩි කර ගැනීමට අපිට අවශ්‍යයි. අමුද්‍රව්‍ය කැබිලි කරලා යොදපු නිසා මේ විදිහට අපි සාමාන්‍ය විදිහට ගොඩ පෙරලුවොත් ඒ කියන්නේ සති 3න් 3ට ගොඩ පෙරලුවොත් මේ අමුද්‍රව්‍ය ගොඩෙන් අපිට හැකියාව ලැබෙනවා සති 10ක්. ඒ කියන්නේ මාස දෙකමාරකින් කොම්පෝස්ට් පොරබාට පරිවර්තනය කරගන්න. ඒකට අපිට තව ක්‍රමයක් තියෙනවා මේක කොම්පෝස්ට් පොරබාට පරිවර්තනය කරගැනීමේ කාලය තවදුරටත් අඩු කර ගැනීමට. ඒකදී අපි කරන්න ඕනේ ගොඩ පෙරලන කාලාන්තරය වැඩි කරගන්න. ඒතකොට මේ කොම්පෝස්ට් ගොඩ අපි සති දෙකක් ගියාට පස්සේ පළමු පෙරලීම සිදු කරනවා. තව සතියකින් නැවත වතාවක් පෙරලනවා. ඒ වගේ අපි සතියෙන් සතිය පෙරලන්න පුළුවන් වුණොත් අපිට මාස දෙකක් වගේ කෙටි කාලයකදී මෙම අමුද්‍රව්‍ය කොම්පෝස්ට් පොර බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව ලැබෙනවා. අපි නම් සත්ව පොර නැත්තම්
අපි කොහොමද මේ කොම්පස් පොර ටික නිෂ්පාදනය කරගන්නේ කෙටි කාලයකදී කියලා. එතකොට අපිට කරන්න පුළුවන් වෙනවා සත්ව පොර නොමැතිනම් අමු කොළ පොරයි. ඒ වගේම වියලි කොර පොරයි බර අණුව 1ට 1 අනුපාතයට ගන්න. උදාහරණයක් විදිහට සඳහන් කරනවා නම් අපිට කිලෝ 1000ක් ටොන් එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් අමු කොළ පොර කිලෝ 1500කුත් වියලි කොළ පොර කිලෝ 1500කුත් වශයෙන් කිලෝ 3000ක් අවශ්‍ය වෙනවා කිලෝ 1000ක කොම්පෝස්ට් අස්වැන්නක් ලබා ගැනීම සඳහා. එහෙදී අපි කරන්නේ මේ සත්ව පොර අයින් කරනවා ඒ වෙනුවට තිබෙන අමු කොළ පොරයි වියලි කොළ පොරයි මාරුවෙන් මාරුවට තට්ටු විදියට තට්ටුවෙන් තට්ටුවට මගල් 6 නැත්නම් 8 තට්ටුවෙන් තට්ටුවට පිළිවෙලට අසුරන එක. එතනදිත් අපි අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි වියලි ද්‍රව්‍ය උඩින් ජලය යොදන්න ඕනේ. ජලය යොදලා හොඳින් තෙච් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සෑම තට්ටුවක් උඩින්ම මොහොම් යොදන්න අවශ්‍ය වෙනවා. අමු ද්‍රව්‍ය කිලෝ 1000කට මොහොම් කිලෝ 50ක් වැටෙන විදිහට. ඒ වගේම අපිට සිද්ධ වෙනවා පොස්ෆරස් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා එප්පාවල රොක් ෆොස්ෆේට් අමු ද්‍රව්‍ය කිලෝ 1000කට එප්පාවල රොක් ෆොස්ෆේට් කිලෝ 50ක් වැදෙන විදිහට මේ අමු ද්‍රව්‍ය තට්ටු දෙක තුනකට වතාවක් ඉසින්න. අපි කැබලි කරලා ගොඩ පෙරලන වාර ගන්න වැඩි කරුවොත්, ඒ කියන්නේ පළවෙනි සති දෙක ගියාට පස්සේ සතියෙන් සතිය ගොඩ පෙරලුවොත් අපිට හැකියාව ලැබෙනවා මාස එකමාරක් වගේ සුළු කාලයකදී කොම්පෝස්ට් පොර බවට පරිවර්තනය කරගන්න. අපිට එතකොට මාස එකමාරකදී කොම්පෝස්ට් පොර හදාගන්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම අමු ශාක වැඩිපුර භාවිතා කරුවොත්. ඊළඟට අපි සරකා බලන්න වෙනවා අපිට කවුරු හරි ඉන්න පුළුවන් වියලි ශාක ද්‍රව්‍ය භෝග අවශ්‍යස වගේ දේවල් නැති නමුත් සත්ව පොහොර තියෙනවා අමු ශාක ද්‍රව්‍ය තිබෙන කෙනෙක්. සත්ව පොහොරයි අමු කොළ පොහොරයි යොදලා ගොඩ පෙරලන වාර ගන්න වැඩි කෙරුවොත් අපිට හැකියාව ලැබෙනවා මාස එකමාරකින් කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කර ගැනීමට. එතකොට අපිට විශාල වාසියක් ලැබෙනවා. අපිට කෙටි කාලෙකින් කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කරගන්න පුළුවන්. සත්ව පොහොර කිලෝ 1000යි ඒ වගේම අමු කොළ පොහොර කිලෝ 1000යි කිලෝ 2000කින් අපිට කිලෝ 1000ක කොම්පෝස්ට් අස්වැන්න ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ ආකාරයට අපිට තිබෙන අමු ද්‍රව්‍ය භාවිතා කරලා තිබෙන තාක්ෂණය භාවිතා කරලා ලැබෙන කොම්පෝස්ට් පොර ප්‍රමාණය අපිට සකසා ගන්න පුළුවන් අමු ද්‍රව්‍ය ප්‍රමාණය ඒ අනුපාතයට යොදා ගැනීම තුළින් ඒ වගේම ගතවන කාලය අපිට අඩු කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. මේ ආකාරයට අපි අමු ද්‍රව්‍ය ගොඩ හදාගත්තට පස්සේ අපි ඊට පස්සේ කරන්න මේක හොඳින් දැන් ජලය යොදලා තෙත් කරුවා. ඊට පස්සේ කළු පාට පොලිතින් එකක් භාවිතා කරලා නැත්නම් වෙන සුසු ද්‍රව්‍යයක් අපිට යොදා ගන්න පුළුවන්. හොඳින් ආවරණය කරනවා. හොඳින් ආවරණය කරද්දී අපි ගොඩ ඉහළින් පමණයි ආවරණය කරන්නේ. ගොඩ වටේට සාමාන්‍යයෙන් අඟල් 10ක 12ක විතර ප්‍රමාණයක් අඟල් 10ක 12ක විතර ප්‍රමාණයක් ඉඩ තිබෙනවා ඇතුළට වාතාශය ලැබෙන විදියට. මේ ආවරණය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හදිසිය වර්ෂාපතනයක් වගේ ලැබුණොත් මේ අපේ අමු ද්‍රව්‍ය ගොඩ හේදිලා යන එක වළක්වා ගන්න. ඒ වගේම අපිට වැදගත් දෙයක් තමයි මේ ගොඩ ඇතුලේ හොඳින් උෂ්ණත්වය තියාගන්න ඕනේ. සාමාන්‍ය පළවෙනි සති දෙක තුන ඇතුළත කාලයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 65ක 70ක පමණ උෂ්ණත්වයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ උෂ්ණත්වය සුද්ධ ජීවීන් ජනනය කරනවා. මේ සුද්ධ ජීවීන් ජනනය කරන උෂ්ණත්වය පිටතට යන්න නොදී තියාගන්න අපි යොදන එක උපක්‍රමයක් විදිහට අපි මේ ගොඩ ආවරණය සඳහන් කරන්න පුළුවන්. අපි ගොඩ ආවරණය කරලා ඒ වගේම සතිකර සැරයක් මේ ගොඩේ ජලය පරීක්ෂා කරලා බලලා ජලය නැතිනම් අපි ජලය යොදනවා. ඒ ජලය යොදන අවස්ථාවේදීත් අපි ගොඩ ආවරණ ඉවත් කරලා ජලය යොදුවට පස්සේ අපි අනිවාර්යයෙන්ම ගොඩ හොඳින් ආවරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. Thank you.